කැමති නැද්ද කවුරුහරි වාට ජපාන් උගන්නලා ඊට පස්සේ ජපාන් රස්සාවට එහෙම නැත්නම් වර්කින් වීසා පිට ජපාන් යන්න පාර හරි ගස්සලා දෙනවට දෝසෝ ලැන්ග්වේජ් ස්කූල් එක ඒකට හරි පාර කියා දෙයි. ගොඩ දෙනෙක්ගේ හීනයක් තමයි ජපානේ රැකියාවක් කරන එක සහ ජපානෙම සෙටල් වෙන එක. ඒත් කීයෙන් කී දෙනාටද මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වුණේ? බොහෝ දෙනෙක්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය තමා හරි මඟ පෙන්වීමක් නැතිකම හෙවත් නොදැනුවත් භාවය. ඔයාගේ ප්‍රශ්නවලට ගොඩක් උත්තර මේ වීඩියෝ එකේ තියෙවි. දෝසෝ ඇතනේ ඔයාව ජපාන් යවන්නේ වර්කින් වීසා වලට, ස්ටුඩන්ට් වීසා වලට නෙවෙයි. ඒ නිසා අංක එක තමා ඔයාගේ වයස සහ ජපානයේ මොනවද තියෙන රැකියා කියන එක. වයස 21ත් 45ත් අතර අයට ඒජ් කෙයා සහ රෙස්ටුරන්ට් වර්කින් ට්‍රයි කරන්න පුළුවන්. වයස 24ත් 45ත් අතර අයට IT ඒ වගේම කාර්මික රැකියාවත් උත්සාහ කරන්න පුළුවන්. ජපන් භාෂාව. ජපන් භාෂාව ඔයා දැන සිටීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා ජපන් විභාගයේ සමත් වෙන්න. මුලින්ම N5 විභාගය, ඊට පස්සේ N4 විභාගය. දෝසෝ ලැන්ග්වේජ් ස්කූල් එක හරහා අපි ඔයාගේ ජපන් භාෂාව ප්‍රගුණ කරනවා වගේම ජපන් විභාගයටත් සූදානම් කරනවා. මෙතනදී ඔයගොල්ලන්ගේ කැපවීම ඉතා වැදගත්. මොකද JLPT ලෙවල් N4 විභාගය සමත් වීමෙන් ඔයා ජපන් රැකියාවට සුදුසු භාෂා දැනුමක් තිබෙන බවට ආයතනයට තක්සේරුවක් ලැබෙනවා. JLPT N4 ලෙවල් සමත් වුණා කියන්නේ ඔයාගේ ජපන් වර්කින් වීසා එක හදන්න දැන් දෝසෝ එකට පුළුවන්. ආයතනයට වර්කින් වීසා එක හදන්න යන ගාස්තුව කොටස් දෙකකින් ගෙවන්න පුළුවන්. තවත් විදිහකට කියනවා නම් දෙවෙනි කොටස වර්කින් වීසාවම ඔයාට ගෙවන්න පුළුවන් තරමට දෝසෝ ආයතනයේ විශ්වාසය ගොඩනගලා තියෙන්නේ. වටිනාම දෙයක් තමා ඔයා දෝසෝ ආයතනය හරහා වර්කින් වීසා වලින් ජපාන් ගිහින් කලින් තීරණය කරගත්ත රැකියාව වගේම රැකියාව කරන ඔයාගේ නවාතැන් පහසුකමත් සපුරලා දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාගේ ජපන් භාෂාව, ජපන් රැකියාව විතරක් නෙවෙයි ජපානයේ නවාතැන් පහසුකමත් එකම තැනකින් සපුරා ගන්න මෙහිදී පුළුවන්. වැඩි විස්තර සඳහා අපිව අමතන්න. එහෙම නැත්නම් අපව හමුවන්න. සුබ දවසක්.